තෙරුවන් සරණයි දරුවනි අදත් අපි බලාපොරොත් වෙන්නේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය විශය සඳහා ඔබට උපකාරයක් කිරීමටයි අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමටයි අද දවසේ අපේ අනුමානය අංක හය හයිවෙනි ප්‍රශ්ණය ඉතට හයිවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරන්න මේ වෙනකොට දැම් ප්‍රශ්න පහක් ඔබට සාකච්ඡා කරලා තිබෙනවා ඒවා පිළිබඳව ඔබේ අවධානය නැවත නවත යොමුකරන්න ිකින්න එක මම වෙලාවී සීපත් කරනවා. ඒ ඔබගේ විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න උපකාරයක් වෙනවා. එනිසා ඒගැන දැඩි අවධානය යොමු කරන්න පොඩි වෙලාවක් ඇතුළත ඔබ පන්තිකාමරයේදීගෙනගන්න එමැත්තම් පෙළපොත කියලා ලබාගන්න දැනුම ප්‍රශ්නයක් බෞට පත්කරගෙන ඒයට පිතුර ලියන්නේ කොහොමද කියන එකයි අපි මේ දවස්සල සාකච්ා කරන්න. එකොළහ ශ්‍රීණියය දෙවැනි පාඩමට අනුව අද දවසෙත් මේ ප්‍රශ්නය සකස් වෙන්නේ බුදුගුණ අනන්තයකෙන මාතෘකාව යටතේ. දෙවැනි පාඩමේ මාතෘකාව බුදුගුණ අනන්තයි කියන එක ඒ නිසා ඒ ගැන්න අපේ වැඩිපුර අවධානය යොමුගුණා මේ දවස්සලබි සාකච්ඡා කරන්නේ දහය පන්තියට එකොළා පන්තියේ ශ්‍රේණය දෙකටම අදාළ පාඩම්වලින්. තින් මේ මාතෘකාවට අදාළව එකකොළහපන්තියේ පාඩම විදියට තමයි දෙවැනි පාඩම අපි තෝරගත්තේ ඒක තම බුදුගුණ ගැන වැඩිපුර මේ ප්‍රශ්නයට අදාළ කරුණු එකතු වෙලා තියෙන් ඒ නිසා අපි ඒ පාඩම අද දවසේ තෝරාගත්තා ඉතිං දරුව බුද්ධර්මය ප්‍රශ්න පත්තරය කොටස් දෙකින් යුක්තයි කියනෙ ඔබ හොඳටම දන්නවා දැන් දෙවැනි කොටසේ පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න දහයක් ඒ අනිවාර්ය ප්‍රශ්නයක් ඒ ඒක් නිවැරදි පිළිතුරක් සඳහාලකුණු දෙක් ඔබට හිමි වෙනවා මෙම ප්‍ර් දාහයි ඉතා ේසීම් පිළිතුරු ලියන්ඩ පුළුවන් පිටුගාක් ලියන් ඕෝන කරන්න ලොකු විස්තරයක් ලියන් ඕෝන කරන්නේනෙ. එනිසා කෙටි පිළිතුරු ලියලා ඔබේ කාලය ඉතුරු කරගන්ඩ පුළුවනි. ලකුණු වැඩිපුරු ලබාගණඩ පුළුවන්. එවගේ මේ කානිවාර්ය නිසා ඔබ මේ අනිවායෙන් ලිවිය යුතුමයි. නියමාකාර ලකුණක් ලබාගණ්ඩ බලාපොරොත්තු වෙනවනං ඔබ මේ ප්‍රශ්නයට පිළිතුරු සැපය යුතුමයි. ඒ සාමාර්ථයක් ලබා ගැනීමට ඔබ උපකාර වන මේ ප්‍රශ්න දහය. ගැන වැඩිපුර අවධානය යොමුකරන්න. මොකද හේතුව පිටු ගනල් ලියන්ඩෝනෑ වරු ගණන් කල්පනා කරන්න ඩඕන නෑ. ඔබට අහන ප්‍රශ්නයට කෙටි පිළිතුරක් සපේමෙන් මේක ඔබට නියමාකාරයෙන් සම්පර්ණ කරගණඩ පුළුවන්. මේදිී සාකච්ඡා කරන්නේ පොත් දෙක ම ඇසුරින් ගන කරුණු තමයි ඔබේ අවධහනයට අප යොමුකරන්න. එතකොට බලමු අද දවසේ අප ඉදිරිපත්්කන ප්‍රශ්න දහායක දෙවැනි ප්‍රශ්න පත්තේ පළමිනි ප්‍රශ්නයයි අපි මේ සාකච්ඡා කරන්නේ කියනකොබ නිතර මෙනෙහි කර ගත යුතුවෙනවා. මේ වගේ මේ මම කියාදෙන ප්‍රශ්න ඔක්කෝ මෙහමනෙවෙයි අනිත්වා කෙටි ප්‍රශ්නොත්තියෙනවා විස්තර ප්‍රශ්නොත්තියෙනවා දැන් අද සාකච්ඡා කරන්න දෙවෙනි ප්‍රශ්නපත්ත්‍රේ පළමේණනි අනිවාර ප්‍රශ්නය. ඒ ප්‍රශ්න දදායකින් යුක්තයි, ඒ ඔබ දන්න. ඒ ඒක පලවිනක මමා අද තෝර ගත්ත ප්‍රශ්නය ඔබේ පාඩමට අදාලව අමා වතුර ග්‍රන්ථය රචනා කළේ කෞුද අමා වතුර කියනකොට ඔට මතක්වැඩවනු ගුරු ගෝමි ප්ිතුම. අමාවතුර රචනා කලේ ගුරුලු ගෝමි ප්ඩිතුමක්. ඊළග එක තමා පුරරිෂ දම්ම සාර්තයේ ගුණේට නිදසුන් දෙකක්ලිියන්න. පුරරිෂ දම්ම සාර්තයේ ගුණේට අංගුලි මාල දමනය කිරීම ආලවක දමනය කිරීම. එතකොට ලිස ම්ම කියනකොට ලියන්ඩ ඕන අකුරමේක ම ප්‍රාණ දයන්න එෙම ලියන්නනේ සමහරයි ලියන අකුරුත්ව අරද්ධනවයි කොළ හපන්ති වේවා අකුරු වරදිනු. එනිසා ඒකත් හරියට ලියන්ඩිකන ගණ්ඩෝන. ඊළඟට තුංවැනිියක තමා දරුණු මිනිසුන් සංසුන් කිරීමේදී පි දමනය කිරීමේදම කියමු. අප පුරුදු කරගතයතු ගුණාංග දෙකා. පුරදු කරන්්ඩඕනු ගුණාංග මොකද බුදු හාන්දරෝලංග මේ දරුණු මිනිස්සු දමනය කිරීමේදදි. තිබච්ච ුණාංග තමයි අපි ගණ්ඩඕනෙන්. දුහඳදුල්ළඟ තිබුණා ඉවසීම කරුණාව. ඔයාට ඔබට ඕන නම් තව වෙන කරුණු ටිකුල් ලියන්ඩ පුළුවන්. ඉවසීම කරුණාව, දයාව මෛත්‍රිය ඒ පුද්ජලයන්ඩ ඇහුම් කම්දීම ඔවුන් කියනදේ අනුව කටයතු කිරීම ටිකක්ට නම්මසීලි වෙන කල් ලෙම කරණ්ඩ වෙනවා. ඒ වගේ දේකටත් ඔබට අන්ඩ පුළුවන්. අනේපිඩ සිටතුම හා විසාකා උපාසිකාව පූජා කල ආරාම දෙක නම් කරන්න ආරාම දෙකක්. ඒ පිඩු සිටුතුමා පිදන්නව ශාශනය මූල්ම නැත්තම් ප්‍රධානදායකයා අ විසාකාව ප්‍රධානදායිකාාව ඒ නිසා ඒ දෙන්න පූජාකරව පන්සල් දෙකක්තේරු. ඒ පන්සල් දෙකයි යහන්නේ අනේපිඩු සිටතුමා පූජා කළේ සැවැත්නුවර ජේතවනාරාමය විසාකාව පූජා කළේ පූර්ආරාමේ මේ දෙකම පීටලා තිබෙන සැවැත්නුවර එළඟට පිප්පලී ගුහාාවේද සහ කලන්දක නිවාපේදී සත්ත බොජ්ජංග ශූත්‍ර දේශනා කළේ කාටද කාටද කිය ලාහන්න මේ දේශනා කරපුු තැන් දෙකක්්දී ලාතියෙනවා. පිප්පලී ගුහාාව සහ කලන්දක නිවාප. මේක හොයට ඔබට හොඳට මතකයි මතක තියාගන්න බෝන පිප්පලී ගුහාාවේ වැඩසිටියේ මහරහතන් වහන්සේ නමක්කින්නෝ. කලන්දක නිවාපයකෙන් නිස්ථානේ වැඩහිටපු රහතන් වහන්සේ නමක්කිඉන්නවා. පප්පලි ගහාාවේ වැඩ සිටියේ මහාකාශ්‍යප මහරාතන් වහන්සේ, කළන්දක නිවාසේ වැඩ සිටියේ මුගලං තෙරුන් වහන්සේ. ඒනම් ඔබේ පිළිතුරවෙඩෝන පිප්පලි ගුහාවේදි දේශනා කළේ මහාකාශ්‍ය පහාමුදුරුවන්ට කලන්දකනිවා පේදි දේශනා කළේ මුගලන් තෙරුන් වහන්සේට හයිවෙනි ප්‍රශ්නය. බුදුන්වහන්සේගෙන් පිට ලැබූ අසරණයෙන් දෙදෙනකු නම් කරන්න. බුදුහාන්දරංගෙන් පිහිට ලැබූ අසරණයෙන් දෙදනේ. අසරණින් ගොඩක්කින්නවා. ඔබට ලේසිම ළඟට එන අත්තළඟට කට ළඟට මතකයට එන දිවාගට එන උත්තරේම ලියන් වැඩිය ගොඩක් කල්පනා කරඩ ඕන්නේ. ඇ ගාසරණයෝ කියනෝට මතක්වෙන් හංකය එකට ඕනම ළමයෙකුට සුනීත සෝපාක ඒ දෙකලි වන හරි. වෙන මේ නම් දෙකලිියෝ ලකුණ අඩු කරීමක් ඇහෙම වෙන්නේනේ. න සුනීත සෝපාක ඔබට තවත් අසරනෝ මතක්විඩ පුලන් ඕන තරම්. මට්ටකුන්ඩලි රජ්ජුමාලා පටාචාරා එම ඕන තරංගන්න බද්‍රවතික ඇතින්න ඒ හිටියට කමන්නෑහ ඔබට ලේසිම නම් දෙකලියන්. ඊළඟට හත්තනි ප්‍රශ්නය බුදුන් වහන්සේගේෙන් පිට ලැබූ ගිලනුම් දෙදෙනෙකු නම් කරල්. ගිලනු ක්‍රෝගීන් දෙදිනි. ැ පූතිගත්ත තිත්ස තෙරුන් වහන්සේ උදරාබාදයෙන් පෙළුණු භික්‍ෂුව මේ දෙන්නාටම බුදුවාම්ද්‍රම ගිල්ල උපස්ථාන කලා කියල ඔබා හලතියෙනවා අපි පහුගේ පාඩන්වලදි මේ ගැන සාකච්ඡා කලා. ඊළඟට දරුව උපස්ථයකය ුළඟ තිබියුතු ගුණනාංග දෙකක් ලියන් උපස්ථායකෙක් ළඟ තියෙන්ඩෝනු ගුණනාංග දෙකක් ඔබට හතේ පන්තියඉදල උගන්නලා තියෙනවා. උපස්තායකෙ ළඟ තියන් ඩෝන ගුණංග මොනවාද කියලා මොනවාද ගුණාංග පහක් දේශනා කල්ලා තියනෙන. පලවෙනි ගුණාන්ගේ තමයි රෝගයාට අවශ්‍ය බෙහෙත් දැන ගැනීම, රෝගයාට අවශ්‍ය බෙත් මොනවාද කියලා උපස්ථාන කරනෙක් කන දැන ගණ්ඩුවන. දෙවෙනි එක තමා රෝගයාට හි අහි ආහාර ගැන දැනුවත්වීම. හිතකරආරමොනවද අහිතර ආහරමනොද කියලා දැනුවත්වෙන්ඩූන්. ඒ දැනුවත්වෙලා අවිතරම් ද ඒ ආහාර ලබලදෙන්්ඩුන්. ැන් හිතකර හාර මදන්නවා කියල කටවාග නිදරහරියන්න උපස්ථායික. ඒවදෙන්ඩුන්. අහිතකර ආහාර ඇත් කරණ්ඩු සමාර රෝගිං, න්ඩ කැමැති දේවල් ල්ලන. ඉල්ලුවටවා රෝගයට අසා මේ මේ ගැලපෙන්න්නේනෑ. අහිත කරයි. ඒව දෙන්නේ නෑ. ඊළඟට ලාපාපෙක්ෂාවෙන් තොරව. ලාබාපේක්ෂාවගින් තොරව රෝගයටට උපස්ථාන කරන්නඩ වන සමහරයි උපස්ථාන කරන්නේ දෙමවපියන්න්නේෙම උපස්ථාන කරන්න ඊඩ කඩන් ලියාගන්නඩ ගෙදර ලයාගන්නඩ ැංකුපත ලියයා ගන්ඩ ඔය ගේෙදේට උපස්ථානය කරනකොට හෙම කරන්නඩ හොඳනෑ. අවංකෝම සත්්භාවයෙන්, ලාබ ප්‍රයෝජනයක් නැතිව කරන්්ඩුන්. ඊළඟට රෝගයාගේ මළමුත්‍ර අදයට පිළිකුල් නොකරන්ඩුන්. ඒ පිකුල් කරව නුපස්ථාකයක් වෙන්නේ නෑනි ඒවා පිළිකුල් නොකර සුද්ධ පවිත්‍ර කර්ඩුවුන්. ඉළඟට රෝගියයාගේ හිත සැනසන වචනකතා කර්ඩුන්. රෝගීවෙච්චක් කනෙක් ළඟට ගිහි ඇඳළඟට ගිහින් එයාගේ දුරවොලකම ගැන එයා වෛසරගිහිල්ලවාගේ සුදුමැලි වෙලාවාගේ කෙට්ටු එලාවාගේ ඒහම කියල අයාගේ හිත කඩන්නේනෑ සත්‍ය වශයම අපි දන්නවා කෙට්ටුවෙලා අතමා සත්‍ය වශය මබිදන්නවා දුරුවර්ණ වෙලා හැබයි ලෙඩෙ වෙලා ඉන්න එක්කනාා මානසික පීඩනයකින් ඉන්නේ ජීවිතයත් මරණයක් අතරින් නිබහෝ දෙන එනිසා එයාගේ හිත සැනසෙන වචන කතා කරණ්ඩනු අයගේ ලෙඩේ ඕොඳවීගෙනෙනවාගේ ඒ හිටියට වඩා අද ටිකක් හොඳයි මේ සම්යයක් ප්‍රෝගයක් වඩ පුළුවන් ඔබට එනිසා ඒ අනුගමනය කරන්ඩෝන ඒ රෝග්‍යයා සුවපත් කර ගැනීමට නම් ඒළඟ ඒතින් එනිසා ඒ කරුණු පහින් දෙක් ඔබ ලියන්්ඩඕන මේක මම දක්ොලා තිබෙන්නේ රෝ රෝගයාට අවශ්‍ය බෙහෙත් පිළිබඳව දැනුුවත්වීම ඒවා පිළියල කරදීම ඒවාගේම රෝගයාට හිත කර හා අහිත කර ආහාර පිළිබඳ දැනුම. ඒකත් ඔබ මතගතියා ගණ්ඩ ඉලාඟට නාවේ. යෝ යෝ භික්කවේ මං උපට්ටෙය, ෝගිලා නං උපට්ටෙේය මහා වග්ග පාලිය තමමක දැක්වෙන්නේ මෙම පාටේ අදහන්ස ලියන්. යමෙක් මාගේ වචනය පිළිපැදීමෙන් මටඋපස්ථාන කරන්නේද හෙතම ගිලනාටු පස්ථාන කරන්නේ යමෙක් මේක දෙපැත්තරම ලියන්ඩ පුළුවන් මටඋපස්ථාන කරන්නේ යමෙක්ත ඔු ගිලනුන්ඩු පස්ථාන කරන්නේ ඒවගේ යමෙක් ගිලනුන්ඩු පස්ථාන කරන්නේද ඔු මටඋපස්ථාන කරවාගේ කියන අදහස තමා මේකේ බුදු ආමුදුරු දේශනා කරන්න. ඊළඟට දහවෙනි ප්‍රශ්ණය බුදුන් වහන්සේ ප්‍රසංසාාවට ලක් කළ ආගමික නායකෙන් දෙදෙනෙක නම් කරන්න. මේ අටලෝ දහමට සම්බන්ධ ප්‍රශ්නයක් බුදුරජ තාදී ගුණට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසංසා කරපු ආගමිකනායකෙක් ආගම් විදියට එදා තිබ්බේ බ්‍රාහක්්ම ආගම ජයින ආගම ඒ වගේම විවිධහකාර බ්‍රාහක්්මණ ඉගැන්නේී මුල්කරගත්තා ආගම් තිබුණි. ඒ නිසා පරිබ්‍රාජක ආගමහූවා. එතකොට අපි මෙහිදී දක්වන්නේ. ට ේසි නම් දෙකක්. මතගේට එන නම් දෙකක් ලියන්ඩුවන සෝනදන්න බ්‍රාක්්මණය පොට්ට පාද ප්‍රාක්්මණයක් මේ නම් දෙක තමයි ඔබට මේ විදියට ලියන්ඩ පුලුවන්න තත් වෙන නමක් ඔබට මතක්ුණොත් තයට ගැලපෙනෙහි නම ලියන්ඩ පුලුවන්. ඒමනන් දරූුණනි අද අපේ පාටම අපි නිමාවට පත්කරමු. ඔබ හැම දෙෙනටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම ප්‍රශ්නාංක හත හටා නිද්දට අපි එකතු කරන්ඩ බලාපොරොත්තු වෙනවා. පාඩම් පිළිබඳ ඔබේ අදහස් දක්වන්ඩ ඒවගේ තව කෙනකුට බලන්ඩ මේ පාඩම යවන්ඩ ශයා කරන්්ඩත් මතකතියාග්ඩ ඕනු. ඒ මුනම් පස්සේ ඔබට මේ පාඩම් මාලාං ඔබ ප්‍රයෝජනගන්න වගේම ඔබේ යාළු හිතමිත්‍රයන්ට ප්‍රයෝජනයක් කරගණ්ඩ පුළුවන්කම ලැබෙනවා එනිසා ඔබ ඒගැනත් අවධානනි යොමු කර්ඩි කෙල මමසේ පත් කරනවා හැම දෙනාටම තෙරුවන් සරණයි.